ටීම් එක වැඩක් නැහැ ටීම් එකේ කැප්ටන් වැඩක් නැත්නම් ටීම් එක මෙහෙවන්නේ රට මෙහෙවන්නේ කැප්ටන් ඒ කැප්ටන් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරෝ උන්නේ අපි මේ මැතිවරණයට සම්බන්ධ වෙනකොට විපක්ෂයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම සජබෙන් කිව්වේ මොකද්ද අපි ජයග්‍රහණය කරන්නේ නැහැ ඒගොල්ලන් ජයග්‍රහණය කරනවා කියලා. එතකොට පහුගිය දවස්වල තිබ්බ රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ඉවර වෙනකොට අද වෙනකොට ඒගොල්ලන් පසු බැහැලා තියෙනවා. ඒ නිසා නියත වශයෙන්ම 22 වෙනිදා වෙද්දී අපි 150කට වඩා වැඩි ප්‍රතිශතයකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරනවා මිත්‍රෝ උන්නි. අද නායකයෝ ගැන කතා කරන්න. අර හර්ෂද සිල්වාගේ ඊයේ පෙරේද කතා කරනවා ටීම් එකක් ගැන. කණ්ඩායමක් ගැන කියන්නේ ටීම් එක අපේ ටීම් එක හොඳයිලු. ඒ ටීම් එක එදා තිටියා. ඒ ටීම් එකට රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණා. අද මේ ඉන්න කැබිනට් එක, අද මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිසා තමයි මේ ජනාධිපතිතුමාට ශක්තියක් උනේ මේ රජය මේ තත්ත්වයට ගෙනෙන්න, මේ රට මේ තත්ත්වයට ගෙනෙන්න. ටීම් එක වැඩක් නැහැ, ටීම් එකේ කැප්ටන් වැඩක් නැත්නම්. කැප්ටන් ගැන කතා කරන්න බෑ. ටීම් එක මෙහෙවන්නේ රට මෙහෙවන්නේ කැප්ටන්. ඒ කැප්ටන් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මාවිත්‍රෝ උන්නේ එනිසා මේ ටීම් එක ගෙනියන්නේ මේ රට ඉදිරියට ගෙන යන නායකයා රට මෙහෙවන කැප්ටන් තමයි රනිල් වික්‍රමසිංහ කියන එක අපි කියන්න ඕනේ මිත්‍රෝ උන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන කතා කරනවා බ්ලූ ප්‍රින්ට් එකක් ගැන කතා කරනවා නමුත් අද අධ්‍යාපනය ගත්තත් සෞඛ්‍ය ගත්තත් තාක්ෂණ විෂය ගත්තත් මේ හැම දෙයක්ම බහුතරයක්ම අපි මේ ආණ්ඩුවේ කරගෙන යන වැඩපිළිවෙල කොපි කරලා ඒගොල්ලන් පේස්ට් කරලා තියෙන්නේ කොපි කරලා ඒක තමයි ඒගොල්ලන් ඒ විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ප්‍රතිපත්තිය වැඩක් නැහැ. මේ අවුරුදු දෙකේ ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියොත් අපේ රට නියත වශයෙන්ම ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක් බවට තව අවුරුදු පහකින් පත් වෙනවා කියන එක අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ මිත්‍රවරුනි. අද තරුණයන්ට තීරණය කරන්න තියෙනවා මේ රටේ මේ තියෙන නිදහසද තමන්ගේ ඉදිරි අනාගතයද ගැන තියෙන කෙනක තීරණය කරන්න වෙලා තියෙනවා. මොකද සුන්දර කතාවන් කියලා බොරු පොරොන්දු දීලා තමයි ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙන විපක්ෂයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයත් අපේ ජනාධිපතිතුමා දැනටමත් මේ තරුණයා ගැන වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. උසස් අධ්‍යාපනය ලබා ගන්න කණ්ඩායම පමණක් නැවෙයි මේ රටේ උසස් අධ්‍යාපනය ලබා ගන්න බැරි අපේ තරුණ කණ්ඩායම් වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න එතුමා කටයුතු කරලා තියෙනවා. වෘත්තීය පුහුණුව තුළින් විදේශගත වෙලා අපේ රටේ පුහුණු ශ්‍රමිකයන් හැටියට යන්න එතුමාගේ වැඩපිළිවෙලත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අපි තරුණයන්ගෙන් ඉල්ලීම කරනවා බුද්ධිමත්ව හිතලා බලලා මේ අවස්ථාවේදී නව ලෝකයක් සමග තාක්ෂණයක් සමග ඉදිරියට යන්න පුරුවන් නායකයව තෝරගන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි අපේ ප්‍රදේශයේ අපේ ආර්ථික ටිකේට ශක්තියක් ලබා දෙන මේ වතුකර ජනතාව ගැන මේ වර්ෂ දෙක තුනදී පාර්ලිමේන්තුවේ අපි කතා කරේ අපේ ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම තොණ්ඩමන් මැතිතුමා ඇතුළු ඒ දේශපාලන අධිකාරිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් හෙට වෙනකොට අපේ රටේ වතුකර ජනතාවට රුපියල් 1700 පඩියක් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා කියන එක අපි කියන්න ඕනේ මිත්‍රවරුනි හැම කෙනෙක්ටම නිවසක් ලබා දීමේ වැඩසටහන ඒ සඳහා පර්චස් 10 ඉඩමක් සමග අපේ මේ වර්ෂයට පමණක් බිලියන 4ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙන් කළා තියෙනවා මිත්‍රවරුනි. එනිසා වතුකරේ ජනතාව දමිල ජනතාව බලා ගන්න ඉන්න එකම නායකයාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක අපි කියනවා මිත්‍රවරුනි. අපේ මේ දිස්ත්‍රික්කේ පසුගිය මැතිවරණ වගේම ඒ හිටපු අපි සියලු දෙනා දේක රාශි වෙලා ඉන්නවා. පක්ෂපාත ભેදයකින් තොරව අපේ කණ්ඩායමේ මන්ත්‍රීවරු 7 දෙනෙක් අපේ එදා හිටපු නැති එක්සත් ජාතික පක්ෂයත් සමග අපි කම්කරු කොන්ග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොජ්ජන පෙරමුණ අපි මේ සියලු දෙනාගේ ශක්තියෙන් නියත වශයෙන්ම 22 වෙනිදා 150කට වඩා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරනකොට ඒක වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ මේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කියන එක අපි ව්‍යවස්ථාවේ කියනවා මිත්‍රවුනි. ඒ සඳහා ඔබ තමුන්නාන්සේලාට කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වේවා. කෑගල්ල දිස්ත්‍රික් ජනතාවට ජය වේවා. තුන්කෝරළේ ජනතාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් නිහඬනවා.